සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව තමන්ව බලයට ගේන්න උදව් උපකාර කරපු 2015 ජනවාරි 8 වෙනිදා බල පෙරළිය සිද්ධ කරන්න කැපවෙච්ච ඒ වෙනුවෙන් වෙහෙසිච්ච ඉන්දියාවට ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයේ මුල්මණින්ම පාව දීලා ඉන්දියාවට තමන්ව බලේ තමන් සිරිසේන මහත්තයාට ජනාධිපතිකමත් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකමත් අරන් දෙන්න කැපවෙච්ච ඉන්දියාවට ප්‍රතිඋපකාර කරන්න ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයේ මුළුමනින්ම පාවදීම සඳහා එත්කා කිවිසුම අත්සන් කරන්න සැරසෙනවා. එහි අවසානාත්මක සාකච්ඡාව කරන්න ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නිර්මලා සීතාරාම් නොන මහත්තයා ලංකාවට ඇවිල්ලා එහි අවසානාත්මක සාකච්ඡාව කරනවා. ඒ හරහා අපේ දරුවගේ, අපේ දුවගේ, අපේ පුතාගේ රැකියාව ඉන්දියාවේ විරකියාවන් පෙළෙන 2 කෝටි 20 ලක්ෂයක් වෙච්ච විරකියාවෙන් පෙළෙන ජනතාවට විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට වෘත්තිකයන්ට මුළුමනින්ම විවෘත කරනවා. අනිත් පැත්තෙන් අපේ සේවා වෙළඳපොළ ඉන්දියානු ආයෝජකයන්ට මුළුමනින්ම විවෘත කරනවා, මුළුමනින්ම විවෘත කළ දෙනවා. මේ මහා සාපරාදී කිවිසුම අනිත් පැත්තෙන් ඉන්දියානු 2 කෝටි 20 ලක්ෂයක් ජනයාට රැකියාවෙන් රැකියාව යුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට වගේම ඉන්දියානු පුරවැසියන්ට රැකියාවක් ලබා ගැනීමේ සම අයිතිකාසිකම් මේත්ක කිවිසුම හරහා ලැබෙනවා. මේ කිවිසුම ගැසීම වහාම නවත්තන්න කියලා බර කරලා ඉන්දියාව බලහත්කාරයේ පාවිච්චි කළා වික්‍රමසිංහලගේ සිරිසේනලගේ අත කරකවල මේ ගහන්න යන මේ මහා සාපරාදී කිවිසුම ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්න හදන මේ කිවිසුම ගහන්න එපා කියන බලකිරීම කරන්න ඉන්දියාවේ සීතාරාම් නෝනලට මේ බලහත්කාරය කරන්න එපා කියන බලපෑම කරන්න තමයි අද ජාතික නිදහස් පෙරමුණ මේ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කළේ. මෙතනින් අපි නතර වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ රටේ මේ මහා සාපරාදී කිවිසුම ගහලා අපේ සේවා ආර්ථිකය, අපේ දරුවන්ට රස්සාවක් ගන්න තියෙන අයිතිය, අපේ දරුවටත් සමාන අයිතිය ඉන්දියානු පුරවැසියන්ට ලබා දෙන මේ මහා සාපරාදී කිවිසුම ගහ ගැසීම නවත්වනතුරු මේ රට ආදරය කරන සියලුම දේශමාමක බලවේග, බෞද්ධ සංවිධාන, වෘත්තික සංවිධාන, සියලුම සංවිධානත් එක්ක ඒකාබද්ධ වෙලා දෙවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ප්‍රථම පියවර තමයි අද ජාතික නිදහස් පෙරමුණ ඇතුළත අපි තැබුවේ. අපි වහාම බල කරලා කියා සිටිනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාටත්, අපේ දරුවාගේ රැකියා අයිතිය උදුරු ගන්න ඉන්දියානු පුරවැසියෙකුට සමාන තත්වයට, අපේ පුරවැසියට සමාන තත්වයට ඉන්දියානු පුරවැසියෙකුට රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව පත් කරන, ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන 2 කෝටි 20 ලක්ෂයකට මේ රට රැකියා වෙළඳපොළ විවෘත කරන මේ කිවිසුම ගහන එක වහාම නතර කරන්න ඕනේ. එහෙම නතර නොකරොත් ඒ වෙනුවෙන් මුළුමහත් රටම ගෙනල්ලා පාරට ගෙනල්ලා මේ කිවිසුම අපසට අරවන්න ජාතික නිදහස් පෙරමුණ කැප වෙනවා කියන පණිවිඩය මේ අර ජනතාවට අපි ලබා දෙනවා. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න, එකතු වෙන්න, ඔබේ දරුවාගේ අනාගත උරුමය, රැකියාවේ අයිතිය, මේ රටේ රැකියාව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා සකල විද ජනතාවට අපි සමග එකතු වෙන්න කියන ආරාධනයත් අපි මේ වෙලාවේ කරනවා. විග්නේශ්වරලට උතුරේ බල්ටි ගහන්න ඉඩ දීලා තියෙන ආණ්ඩුව උතුරේ කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් කැප වුණු රණවිරුවන්ව අද සිරගත කරමින් යනවා. කොටි සංවිධානයේ අයට වෙඩි තිබ්බයි කියලා ඒ රණවිරුවන්ට වන්දි ගෙවීමට නියම වෙන කාලයක් මේක. ඒ නිසා එක පැත්තකින්
රාජ්‍ය කොටි ඩයස්පෝරාවේ වුමනාවට රාජ්‍ය පාවල දෙන ගමන් අනිත් පැත්තෙන් ඉන්දියානු වුමනාව ඉස්ත්‍රා කිරීම සඳහා එක්ක දිවුසුම ආණ්ඩුව අත්සන් කිරීමට කටයුතු කරමින් යනවා. මෙතන ඉතාම පැහැදිලි වෙන මොනවත් වේ ජනාධිපතිවරණයේදී දීපු පොරොන්දු කරන්න ආණ්ඩුවේ මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ දූපුතුන්ගේ අහිංසක අම්මලා තාත්තලගේ දරුවෝ රැකියා ශේෂ්ත්‍රවල විශේෂත්වයක් අරගෙන නිපුණතාවයක් අරගෙන ඒ අහිංසක දරුවෝ කරන රස්සාවලට තට්ටු කරන්න තමයි ආණ්ඩුව මේ කටයුතු කරන්නේ. ඒ රස්සා ටික ඒ රස්සා කරන දරුවන්ගේ රස්සා ටික ඉන්දියානුවන්ට ලබා දීමට දරන මේ උත්සාහයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. ඒ වගේම අපි පැහැදිලිව ආණ්ඩුවට කියන්න ඕනේ යහපාලනයට ඡන්දේ දීපු 62 ලක්ෂයක් වූ මිනිස්සු බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. 58 ලක්ෂකගේ බලාපොරොත්තු වලට පයින් ගැහුවට කමන්නේ නැහැ. 62 ලක්ෂයක් ඡන්දේ දීපු තරුණ තරුණියෝ අපේ කොල්ල කෙල්ලොන්ගේ රස්සා කවදාවත් ඉන්දියාවට දෙයි කියලා බලාපොරොත්තුුනේ නැහැ. මේ ආණ්ඩුව අද කරන්නේ ඒ ඉන්දියාවට අපේ කොල්ලොන්ගේ බලාපොරොත්තු නැති කරලා ඉන්දියාවේ බලාපොරොත්තු ඉටු කරන්න තමයි මේ සීතාරාම් නෝනලාව ගෙන්නගෙන මේ එක්ක ගිවිසුම් අත්සන් කරලා අද මේ අපේ රටේ අරගෙන යන්නේ. ඒ නිසා මේ රට ආදරය කරන තරුණ පිරිස මේ රට ආදරය කරන දේශප්‍රේමී සියලු දෙනා එකරාශී කරගෙන මේ එක්ක ගිවිසුම පරාජිතපත් කරන්න ජීවිත පරිත්‍යාගයෙන් අපි කටයුතු කරනවා කියන එක පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒකේ ආරම්භක උද්ඝෝෂණ මාලාව තමයි අද මේ කොටුව දුම්රිය පළාසනින් අපි ආරම්භ කළේ.